අපේ නායක හාමුදුරුවන්ගේ ආදාන උත්සවයට සියලුම දායක පිරිස් වෙනුවෙන් වගේම රටේ ජනතාව වෙනුවෙන් අපේ ශෝකය අපේ කනගාටුව අප ප්‍රකාශ කරන්නට මුලින්ම කැමති. සෝරත හාමුදුරුවෝ අලුත් වැව දහනායක උපාසක මහත්මයාගෙත් එවගේම කරුණාවතී දිසානායක මැතිනියගෙත් පුත්‍රාත්මයක්ව මහණ වෙලා උපසම්පදාව ලබලා අධ්‍යාපනය ලබලා ආචාර්ය උපාධිය ලබලා විද්‍යෝදය පිරිවෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපනයක් ලබලා මේ ප්‍රදේශයට මහා කීර්තියක් ලබා දුන්නු නායක හිමිපාණන් වහන්සේ ළමක්. අපිට පෞද්ගලිකව අපිට වුණු මහා පාඩුවක්, මේ ප්‍රදේශයේ අහිංසක ජනතාවට වුණු පාඩුවක් කියලා මම දකිනවා. මා සංඝරත්නයට ආදර්ශමත් සංඝ පීතෘවරේ තමන්ගෙන් බුදු දහමට විය යුතු සේවය පමණක් නොව භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් තමන්ගේ භාරයේ සිට කිරිබෙහෙර විතරක් නෙවෙයි, එහි දියුණුව පමණක් නෙවෙයි, ඒ සමාජයේ දියුණුවත් ප්‍රදේශවාසීන්ගේ දායකින්ගේ දියුණුවත් පිණිස කටයුතු කරපු අපේ හාමුදුරු. අපිට පෞද්ගලිකව අපිට මහත් පාඩුවක්. මට මතකයි හැම අවස්ථාවේදීම හාමුදුරුවෝ මුණ ගැහුණා නම් කිරි වෙහෙර ගැන දියුණු කිරීමට කටයුතු කිරීම හාමුදුරුවෝ බාරගත්තා. ඒ ගැන මම මුකුත් කියන්නේ නැහැ කියලා කිව්වා. මේ පළාතේ මිනිසුන්ට විදුලිය ටික දෙන්න, පාර හදලා දෙන්න, පාලම දාලා දෙන්න, පාසල හදලා දෙන්න, දරුවන්ගේ යහපත සඳහා කටයුතු කරන්න කියන උපදෙස් සහ ඉල්ලීම් තමයි අපෙන් කරේ. මට මතකයි අපේ හාමුදුරුවෝ මම නැනසල ආරම්භ කරන්න එදා ලෑස්ති වෙනකොට මේ ප්‍රදේශයේ ජනතාවගේ ඉංග්‍රීසි භාෂාව පමණක් නෙවෙයි තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දිය යුතුය, ඒක ගමට ගේන්න කියලා මුලින්ම පළවෙනි නැනසල ආරම්භ කරන්න කිරිවෙහෙරේ හාමුදුරුවන්ගේ ගොඩනැගිල්ලක් අපිට ලබා දුන්නා. ඒ හාමුදුරුවන්ගේ ගම ගැන තිබිච්ච, පළාත ගැන තිබිච්ච, ජීවත් වෙන සමාජය ගැන තිබිච්ච කැක්කුම හාමුදුරුවෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න, උන්ට පොත්පත් ටික ලබා දෙන්න කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි දැකලා තියෙනවා. සමාජයේ මං හිතන්නේ හැම අංශයක් පිළිබඳව අධ්‍යාපනය ගැන දරුවන්ගේ විතරක් නෙවෙයි, එදා ගල් ලමුණ ව්‍යාපාරය ආරම්භ කරන්න උන්වහන්සේ දැක්වූ කැපවීම ඇත්ත වශයෙන්ම අපි කාටත් ආදර්ශයක්. ඒ නිසා පළාතට මහා පාඩුවක්, ශාසනයට මහා පාඩුවක්, රටට මහා පාඩුවක්. අපේ හාමුදුරුවන් ආදර්ශමත් නායකෙක්, භික්ෂුන් වහන්සේ නමක්. ඒ නායකත්වය දුන්නා. අධ්‍යාපනය පිළිබඳව උනන්දුවකින් කටයුතු කරා. තමන්ගේ ශිෂ්‍ය පරපුරට ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා අධ්‍යාපනය ලබන්ට, උගත්කම ලබන්ට අත දුන්නා, මඟ පෙන්නුවා. ඒ හාමුදුරුවන්ගේ දුරදක්නා නුවණ මේක ලංකාවට විතරක් නෙවෙයි බුදුදහම පතුරවන්නට ඕන, එමනම් ඉංග්‍රීසි භාෂාව හදාරන්නට ඕන කියන මතයේ ඉඳගෙන හාමුදුරුවෝ තමන්ගේ ශිෂ්‍ය පරපුරට ඉංග්‍රීසි පිළිබඳ විශේෂ දැනුමක් ලබා දෙන්නට පියවර ගත්තා. එහි ප්‍රතිඵලය අපි දකිනවා. එනිසා
අපි හාමුදුරුව අදට වඩා හෙටක් පිළිබඳව හිතලා ශාසනයට පමණක් නෙවෙයි තමන්ගෙන් දායකින් වෙනුවෙන් පලාත වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුකම උන්වහන්සේට කර. ඒ නිසා අපි අපේ කනගාටුව අපි ඒ ඥාතීන්ට ඒ දහනායක පවුලේ ඥාතීන්ට ඒ සොයි තැවෙන අපේ හාමුදුරු ඒ ශිෂ්‍ය පරපුරට අපි පුද කරන්න ඕන මහා සංඝ පරපුරට. අපි දන්නවා උන්වහන්සේට අපි අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ නායක හාමුදුරුවන්ගෙන් අපිට වුණු සේවය, සමාජයට වුණු සේවය, එම ශිෂ්‍ය පරපුරේ නායක හාමුදුරුවන්ට ගරු කිරීමක් වශයෙන් ඒ මග යමින් ඒ පරපුර ශිෂ්‍ය පරපුර අනිකුත් පොඩි හාමුදුරුවන්ට ආදර්ශයක් වනසේ කටයුතු කරාවි කියන දැඩි විශ්වාසයක් ඇතුව ඔබ වහන්සේලාගේ තම නැවතත් අපේ නායක හාමුදුරුවන්ට නිවන් සම්පත් ලැබේවායි කියලා මා ප්‍රාර්ථනා.